සුබ මදහනක් ඔබ ස්වාධය රූපාණි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සම මුලින් මවධහනය පතෝත්තිී සිරස් තල වෙත. පොළඹ පොසිටිවූ ඊයේත් ඉහෙලයක්්දී කොරෝනා පොකුරට තවත් එක්දහස් නවස හතලිහක්. විශාලනීගේ සිරුර හෙට ගොඩගන්න සූදානම් වෙද්දී. දරුවන් යොදාගෙන අසභ්‍ය අන්තර්ජාලයට දාන අය අත්තඩංගුවට ගන්නත් පියවර. කොතලාවල විශ්වවිද්‍යාල පනත විවාාදේ්ගන්න කලින් ඇමති චමල් මන්ත්‍රීවරු හමුවවෙන්න සූදානමින්. බැංකුගිෙනුම් පහක් පුුඩුවිස්්නස්සකෙන් රුපියල් කෝටි හයක් උපයාගත් කතක් පොලිස් තැලෙ. ඔොලිම්පික් මැද්දේ ටෝකියෝ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරියයි. ආසාධිතයන් එදහස්ස නවසය හතරිස් දෙනෙකු ඒයේ දිනේමරටින් හඳුනා ගත්තා. වැඩිම ආසාධතයෙන් පිරිසක් හඳුනා ගැනේ කොම්බ දිස්්‍රික්කයි. එන්නත් කරන වැඩසටහනි අයටතේ එක් දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදීටබෙනවා. එම සංඛ්‍යාව හාරනක්ෂදා හදහස් අටසය පහලවා. ඊ හිතනේ හඳුනාකත් කරුණ ආසාධිතින් එදහස් නම සේහතලිස් දෙනාතරින් විසි එක් දෙෙනෙු විදේශ නිසිට මරටුට පැමිණි පුත්ගලින්. වැරිම ආසාධිතින් පිරිසක් කොළඹ දිස්ශ්‍රකෙන් වර්තාාවූ අතර එම සංඛ්‍යාව පන්සය අනුහායක්. කළුතර දිස්්‍රිකෙන් තුන්සේ අසූ දෙකක් යපනින් එකසේ විසි දෙකක් ගාල්ලෙන් එකසය පහළවක් අම්පාරයෙන් එකසිෙදදා හතක් වාර්තාවී තිබෙනවා. ගම්පහ දිශ්‍රිකෙන් ඊයේ වාර්තාාවී ඇත්තේ ආසාධිතින් අනුහත් දෙනෙකු පමණයි. ුහමැටන් වාර්තාාවන සමස්ත ආසාධතිින් සංඛ්‍යාව, තුල් ලක්ෂ එදහස් අටසය තිස් දෙකක්. විසි පන්දහ හත්ස අසූ දෙදෙනෙකු රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සේලබූ සංඛ්‍යාව දෙලක්ෂ හත්තෙක් දහස් අටසේ පනස් පහක්. ඊ දිේදී කරුණ ආසාධිත මරණ ැහැටතුනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන්ඩර් බඩ අත්තහවරු කිරීමත් සබඟ සමස්ත මරණ සංඛ්‍යාව, හර්දහස් දෙසය පනස් අටක් දක්වා ඉහලකයා. සමස්ත කොවිද දහනමය රෝගීං සංක්‍යාව, ලක්ෂත්තුන ඉක්මෝලක් වාර්තාාවෙනවා ඊයේ වෙන විට. සුල්ු කාලයක්ත් තුලළ මේවැනි. අඩෙම් පහුකිරීම හොඳ ලකුණක් කෙටිට අපිහිතන්නන්නේ නෑ. නමුත් පහුගිය ගාලසීමාවතුළ රෝගීන් ව්‍යාප්තවීම එක්දස් හාරසිය ගනන් වගෙතති බිච්චයක මේ වනකොට ඒයේ දින එක්දස් නමසය දක්වා වැඩිවෙලාතියෙනවා. ඒ වැඩවීම අපි සුළුවෙන් තැකියකකි දයක් නෙවෙයි, ීළඟදාවසේ දෙදස් පන්සිය දක්වා වැඩි වුණොත්. නැවතත් අපි අර මයිමාසේ මුණදුන්නු බරපතල තත්වට අපි නැවත මූුණ දෙන්න ඉඩතියෙනවා. මෙ අතර කවි්-19 ප්‍රතිශක්තිය කරන්න වැඩසරහණයටතේ එන්නත් කරන්නේ රටපුරා සාර්ථකවසිදු කරෙනවා. එක්දිනකදී වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනේලෙස ඊඒ වාර්තාාවූ අතර එලස ලබාදුන් එන්නත් සංඛ්‍යාව, හාලක්ෂ දාහත් දහස් අටසය පහළවක් බවයි අමාත්‍ය පවිත්‍රාවනය ර්චි මහත්මය ප්‍රකාශ කළේ. එයනුව ඊ දිනේදී සයිනෝෆාම් පළමු මාත්‍රාව තුන් ලක්‍ෂ හතලි සතර දහස් හාටසය පනස් අට දෙනෙකුට ලබාතේ තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව, තිස්ද දහස් දෙසේ අසූ අටක්. ෆයිස එන්නතේ පළමු මාත්‍රාව, හතලස් දහස් නමසය දුළොස්තෙනෙකට ලබාතිය ති අතර මොඩන එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව, එකසේ පනස් හතක්. මෙ වන විට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව අසුහත් ලක්ෂ දහට දහ රිසි ඇතිස්තුන් දෙනෙකුට ලබාදය තිබෙනවා දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව ධනව ලක්ෂානු හතර දහස්තුන්සේ අසූ හතර දෙෙනෙකුට ලබාති ඇති බවයි සෞඛ්‍යශ සඳහන් කරන්නේ. සයිනෆාම් එන්නතේ තව එන්නත් මාත්‍රා මිියන හතරක් ඉදිරිියදී ලැබීමට බලාපොත්තු වෙනවා පිදැඩි විශවාසයක් තිබෙනවා ඇස්ත්‍රස්සනිකා දෙවන මාත්‍රාව සඳහා යොදා ගැනීමට අපි බලාපොරොත්තුවයෙන් සිටින තොගේ ඉදිරි දින කීපේතු. ලැබෙයි කියලා ඒක ැබුණු හාම ඒ අදාලායට ලබාදීමට අපිට කටයුතු කරන්න පුළුවන් මේ වෙන විට දිනකට ක් හතර ඉක්මෝලා එන්නත් ලබාදීමට අපිට හැකියාව තියෙනවා. ඉදිරියේ දී මේ එන්නත් ඔොග ලැබෙන පරිති විශේෂයෙන්ම දැඩි අවදානන් කණ්ඩායම් එන්නත් කිරීමෙන් යම් ආකාරයකට ආවරණය කරාට පසුව අඩු අයස්කාණ්ඩවලායට මේක්‍යප්ත කරනවා. ඒ අතැහුණ කොටසක්මම යාාජකින් මුක කරගාණය රත්ත තල්ලු කරණ ගොලන් අදහෙල්ලකිලා පුස් න්ටකොමන්න බීමත්මකා ඉදිරියේ දී මේ එන්නත් ඉලක්කත ජන කොට්ටාසයෙන් වැඩිම කොටසක් ආවරනය කල පසුව. වැනි කණඩායම් සඳහත් ඒ ඉදිරි කටයුතු සිද්ධ වෙනවා ඇති. ්‍යතර සௌඛ න ති ල්ලංකනේ කරමින් ්‍යාපරික කටයුතු සිදු කළ වෙළඳදු හිව, අධිනු ක්‍රියயாමාார்ක ෙනැති වෙනවා. කළතුර උත්තර දුම්්‍රියපොළ පාර, මජන සතිපොල ෞௌඛ ක ්‍රමවේද්‍යන්ටඩුව, ක්‍රියා්මක වන්නේදයන්න ස්වාපැලීමට මජන සෞඛ පරික්ෂකවරුන් කටයුතු කළ. සෞඛ්‍ය ක්‍රමවේද නොතකමින් වෙළඳදුන් කகி්‍රියක නාකාරයි දකගත හැකි වනே. එලස ක්‍රිය කල වෙළඳන් දසදනකටேහිව, අධි ු ක්‍රියயாමාார்ග ගෙනති වෙනවා. ශා් දෝදී න්ත්‍රේවරයාගේ නිවසේ මෙහකාරසේවේ යෙදී සිටියයදී මියගිය ශා නිය දැරියගේ මිහිදන් කළදේහය හෙට ගොඩ ගැනීමට නියමිතයි. දෙවන පශ්ාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ කණ්ඩායමක්ද පත් කරතිබෙනවා. මේ අතර ළමෙන් යොදාගෙන සිදුකරෙන අසප්‍ය දර්ශන සහිත වඩියෝ පට අතුර් ජාලට එක් කරන පිරිස් අත්තරංකුටිගනීමට ළමහා කාන්තාකාරයංශී විශේෂවකයක් පිහිටවා තිබෙනවා. ऋෂා් ධ දීන් න්ත්‍රීවරයාකකින් නිවසේ මෙහිකාරසේවේ යදී සිටිය අදී දැරියක මියයා මේ සිද්ිය සම්ාඳයෙන්, පොලිස් කණ්ායම් කිහිපයක් පරිक्षණ සිදුකරනවා. ටපු අත්‍ය රිචාඩ් බදරුදීන් යනනායගේ නිවසේසිටි දැරිය මයාමේ සිද්ධියට අදාලව තෞදරටත් ශ්‍රී ලංකා පොලිසි විසින් පරීක්ෂණ පවත්වො ලබනවා. දැරිය මියගේ හේතුෝකුමක්දයන්න පිළිබඳවම දැරිය යම්මාආකාරයකට අපයෝජිනයකට ලක්වී ඇතිබව ර්තාාවී තිබෙනවා එම අපපෝජනෙන්ට ලක්වී ඇතේ කවර පුදගලයන්ගෙන්ද නැතම් පුද්ගල කණ්ඩාම මගින් දෙයන්න පිළිබඳව විමර්්ෂන සිදු කරනවා මීට අමතරව දැරිය කරරත්වයට භාජනය කිරීමසා. දැරිය කොළඹට රැගෙනීම මග ැත්තන් වෙල. මනමති වරද සුදුකිරීමට ආදාලාවත් විමර්ශන කටයු සුදු කරනුලා බනවා. මෙ අතර මෙම දැරියගේ දේහය ගොඩගෙන යල්ලි පශාත් මරණ පීක්ෂයක් පවත්තුනලෙස අධිකරණය නියෝග කලා ඒ අනුව හටදින සිරුර ගොඩගනීමට නියමිතයි. ඇගේ දෙවන පශ්ාත් මරණ පරිීක්ෂණය සඳහා විශේෂන්නේ තුන්දිනිකුගින්යුත් ක්ඩයමක්ද පත් කරතිබෙනවා. එමෙන්ම දැරියගේ සිරුර මෙහිදංකර ඇති ඩයිගම බටහිරවත්ත තුංගන කොටසේ පිහිටි සුසාහන භූමියයට තවතුරටත් පොලිස් ආරක්ෂාව ලබාදීතිබෙනවා. රගේ මරණය සමහතෙන් වැඩදුර පරික්ෂණ සහහා ඩයිගම ප්‍රේශයට ගෝස්ටින, ප්‍රාන පොලස් පරික්ෂක වරුණි බෝගාවත් මහත්මේ ඇතුළු කන්්ඩයිම, බොහෝ පිරිසකගෙන් ප්‍රකාශ ලබා කියෙනනති බෙනවා. රෂා ද හතාගේ නිවසේ සහ අදාල තැව කර බල ස් කර දරියන් එොළස් දෙෙකු රැගෙන විත්ති වෙනවා ඔ න් හඳ තිත න් ේ ක ප්‍රශ්නකිරම් සිදු කරන බයි වාර්තාාව වුණේ සිදධිය ට අදා පරක්ෂවල ්‍රතිය පෙළිබඳ නුවරැලි අධිරනයට අදදිනේ කරුණුවාර්තා කිරීමට නියමතයි. ැතර ලමයින් යොදා කෙන සිදු කරන අසප ප දර්ශන සහිත වීඩියෝ පට අන්තර්ජානයට නිකුත් කරන පරි, අතරංකුටික නිබසඳහා ළමහා කාන්තාකාර්යාංශය විශේෂඒකයක් පිහිටවාත බෙනවා. පසුගේ ජනි වස දහත්වන දාසිට යේ දිනී දක්වා එවැනි වීඩිියගු පට දහත් දහ සයිසේ විසින් ධාවයක් පිවඳ විවර්ශන එමඒකේ මගින් සිදු කරනවා. මේ අතර ශාරණයේ දැරියගේ මෙයාම සම්බන්ධයෙන් බොහෝ පිරිස් අද දිනේ අදහස් පළකලා. ජතිවාදී ලේබලේ ප්‍රශ්නයට අලවල මේ ප්‍ර්නය යට ගහන්න සමි ජනබලවේග උත්සාහ කරන වනන් මේ ජාතිවාද දේශපාලකයා ්‍රස්තවාද දේශපාලකයා මේ දූෂකය ආරක්ෂ කකිරම වෙනමින් පෙනිහිටින් එප මීට ඩ ර ර ර ප්‍රශ්නතිය බලන්න ලලාි නලින් බඩාරතුර සමග ජන බලවගටත් කියනවා ශාට දතුරදී අවතැන් කඳවර ජීවත්ත එච් සරපද දාගෙන සපිින් බැක ඇුම් ල ගන ොඹටාාව මන්සේ හොමද මෙච්චර ශාල දන කුවරෙක්ුණේ මොකද බදුන්තීන්ගේ බිරිද කියන්නේ මේරට මනිස් ා. වාරමට සම්බන්ධ ප්‍රධාන චරිතය. ඇය ටෝලර් මගින් මේරටේ ජීවත්වෙන් අසරනයගේ මුදල් ගසාකමින් මිනිස් ජාාවරයේදුණු තැතියක්ක් මේ ටෝලර් ඇතුලේ පිටවල්ලට අන්න ගහිල්ල මැරිච්ච නිසු ානක් කියදගේලා හරියටටම දාන්න බදරදීගේ නොන සහබතුරදී. මේ ලෝක පවතින්න දරුවන් නිසා. ඒනිසා දරුවන් වෙනුවෙන් විශේෂවධනයක් හැම රජයක්ම කතයඋතුවෙන. එනිසා ළමපචාර් පිළිබඳව විශේෂයෙන් කටේ සම්මත අධිකරණ ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් ලබාදී හැකි උපරිම දඩුවම ලබාදී උුතුවෙනවා ඒ සමාජී ඉදිරි අනාගතයයට හොඳ ආදර්ශයක් වෙන්. ශාලිනගේ සිද්ධිය වගේම තමයි. අපි අමත කරන්න හොඳ නැහර ගල්කිස්සේ පහලු සැවිදි දැරියගේ සිදුවීම සම්බන්ධ පරාද පරක්ෂණ පාර්ක්මන්තුව පරක්ෂණ කරා කියල කියන රාතිරන වලට්‍ය අත්තන ගන්නවගේ ැමතුවර ව පිහ ම ේලා ොෝ. යෝදනාවට ලක්වෙච්ච රිශාත් බදූීට නීතිය ක්‍රාත්ම නුවන්න්නේ ඇයි දස් හ ද දේපාන යරග දවට පසේ ප හොදර පේවා ශාදි පක්ෂිටයත් ආන්ඩු පක්ෂයේ ප්‍රබලයකුගේ රැක වරන න්ට බි විද තාාගේන දීල්ලයි මේ ගොල්ලා පහ ේරයිගෙල කිසිම ආකාරයක ේරන්න මේ රජයහෙමයයක් කරන්න නෑම දන්නව ජනාධපොත්තුමා ගස්ථාවරය සිතර වශයෙන්ම කිසිදූ බලපෑමින් තොරව මේයට නීතික ක්‍රියාත්ම කරන වශ ල කටතුුක ට ක්ොම අ . ඇප දෙැන්නතිමන රිිෂාඩ් බදයවදීන් අපේ ආණඩුවටත් විරුද්ධයි, අපේ ජනාධීපතිවරර්ණේදීත් අපි විුද්ධයි පාර්ලිමින්තුවේ හැමදාම අපි විරුද්ධයි සජිත් ප්‍රමදා සමැත්තුමා ප්‍රමුඛ සමගි ජන බලවේගය. අපි දැක් රිිෂාඩ් බධයුදිීන් ඇමත්තුමාගේ ආරක්ෂාාවෙනුවෙන් පෙනනි සිටිනවා. එනිසා රිෂාඩ් බදියුදීට යම් දේශපාල රැකවරණයක් ලැබෙනවා කියල කාටහරි සැතිතෙනවන, ඒගන ප්‍රශ්න කළ යුත්ත වෙන කාගෙන්වත් නෙවෙයි. සමගේ ජන්න බලවේගෙන් සජිත් මහත්තු ඇවිල්ල මේ ගැන රටට ඔබගේ මතය පැහැදිලි කරන්න. . බංකු ගිනම් පහක් පවත්වාගෙන යමින් මද්‍රව්‍ය චාරමෙන් රුපයියන් කෝටිහයක් උපයාගත් කාන්තාවක, අපරන ප්‍රක්ෂ දෙපාර්තමේතු මගින් අත්තරම් කකුට නැති පබෙනවා. මුදල් විශුද්ධි කරන පනති අරතේ එම කාතව අතරම් කුටගත් මයි, පොලිස් මාධ ප්‍රකාශක ේට් ෝජ පොලිස්පති ි ෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ දින පරාධ පරිීක්ෂණ දෙපාර්මේන්තුව විසින් දෙහිවල ප්‍රදේශය පදිංචි, හතලිස් එක් හඇවිරිදි කාන්තාවක් හතඩංඟොට ගෙන තිබෙනවා. මෙම කාන්තාව විසින් පසුගේ වර්ෂ හතරක පමණ කාලපරිච්චේදය තුළ විද බැංකූල ගිනුම් පහක් පවත්වාගෙනයමින් මුදල් ලබා ගැනීමම් සුදුකර ඇතිබවට වාර්තාාව වෙනවා. ඇවිසින් ඇගේ ගිනුම් වලට ලාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හයකට ආසන්න බවයි වාර්තාාවන්නේ. විශේෂෙන්මම ගිනුම් සම්බන්ධව පරික්ෂා කිරීමේදී. විවිධ පුද්ගලන් මෙ ගිනම්වට මුදල් බැරකරති බෙනවා එම පුද්ගලින් පිබඳ ස්්‍රයාැලීමේ ඔවන් මද්‍රව ජවාරම්කරුවන් ප්‍රදේශය වශයෙන් මද්‍රව විකුණන්න පුද්ගලන්සා ද්‍රවලට බැහිවන් බටයනවරන ී තිබෙන් ශ්‍ර ලංකා මහ බැංක්වේ මුල්ලි ර්ශණයක මගින් ලබාදෙන් ලදතොරතුර අනුවයි මෙම අතරකෝට ගැනීම සිදු කරතිබෙන්නේ. දල් ශුද්ධිරනය වැැක්වීමේ පනතට අනුව. යම් කිසි කෙනෙක් නීතිවිරෝධී ජාවාරමකින් නීතිවිරෝධී ක්‍රියාවකින් මුදල් ුපයා ගන්නේ නම්. එම මුදල් සහිත බැංකු ගිනම් තාහනම් කිරීමටත් ඒවාගේ මේ වැනි මුදලකින් ලබාගත් විශ්ලෝ චංචල දේපළක් මෙත් නම්. එවැනි දේපළ තාහනම්කිරීමටත් පොලිසියට එවගේ ආධිකරයට හැකයාාවක්ති බෙනවා. මෙම කාතාවට එෙහිව මුදල් විශද්ධ කරය වැැක්වීමේ පනතය ප්‍රපාදන අරතේ තවදුරටත් කටයතුකිරීමට ශ්‍රීලකා පොලසිය බලාපොත්තුවයෙන. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත්කෙටුම් පත පිළිබඳ විවාදය පවැත්වෙන. අගෝස්තු හයවනදාට පෙර අමාත්‍ය චමල් රාජපක්ෂමහතාගේ ප්‍රධහනත්වයෙන් පර්ලිමේන්තු මන්ත්‍රවරුන් සමඟ විශේෂසාකච්ඡාවක් පවැත්වීමට තීරණය කරතිබෙනවා. පක්ෂණනාක රස්වීමේදී ගත් තීරණකට අනුව කොතලාවල ආක්ෂක් විශෂවවිද්‍යාල පනත්කෙටුම් පත දෙවනවරකිවීමේ විවාදය. අගෝස්තු හය වනදා පැත්වීමට තීරණය කරතිබෙනවා. එයනුව එම විවාදයට පෙරයි, අගෝස්තු තුන්වන අගහරුවාදා පස්සොරු දෙකට. ලිේතු මන්ත්‍රවරුම් සහභාගිත්වෙන් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා තිබෙන් එමෙන්ම එම පනත් කැටුම් පත සම්බන්ධින් පක්ෂ විපක්ෂ සියු මන්ත්‍රවරුම් දැනවත් කිරීම සඳහයි මෙම සාකච්ඡාව පැපත්වවෙන්නේ ශ්විතියාල පවතින නිදහස ඇතැම් දේශපාලනින් තමන්ගේ පක්ෂ පෝෂණයකිරීම සඳහා අවභාවිත කරන බව රාජචමාත අරුந்தික ප්‍රණාන් දුමහතා පවසනවා. කොතල වල අරක්ෂක විශවවිත්‍යාලය තුළද, එෙස සිසුන් තමන්ගේ දේශපාන කටිතු සඳහා යොද ැනීමට නොහැකිවර නිසා ඇතැම් දේශපානචෙන් මෙම විශ්වවිද්‍යාලයට එරහෙව මත පල කරන බවයි ස්වාතිීන රූපවාහිනි තුළලාාව දේශපාලන සංවාධයට එක්වෙමින් ඒමහතා කියයා සිටියේ මුකම ශසවී නිද ගැනම කොථතලාල විශද්‍යාලය තුළ. නකවදේදන්නට ැරුුණාට. ඇැ ඔබතුමාගේ ඉවා මේ විෂෙන්න්ට ශාස්ත්‍රීය නිදහස එවන ඇත් තර්ක විතාාර්කකිරීම අම බලන්ට ම විශදායට ිල්ල නන්ද ම දන්නවා මේ ශ්වවිද්‍යාල තුට නවකවද අරෙන්ු ම නි ක දාාරනයක ගන්න. මේ ඉතිිට ඉන්න මේ උගන්න නය මේ කකමික් ස්ථාක ඇවිල්ල සම්බූර්ණ මේ හමුදාවය නෙමින්. එතකොට මේ ගොල්ලො ඒ තර්ක විධර්ක කරනනවා මේකේ සෞධාර්ය පැත්ත. බ හම න වා ිශෂ්‍යකයාකාරන් හමට ැදුම් කරම න ජවත ිද ද ට තක . දැම් මට මතකයි ඒවෙලාේ ජවර්පරන විශ්වවිදාල තුළල යම්ගින් සදියක දී විරුත්් මතධාර ලමයකට ට මතක ැ ිවර ැහවා. එතිම මේක ලාපරත් වේ ශ දල ශිෂව ්‍යා න මරක්ලා . ඉදහස වෙනත් තැනකට පාවිිච්චිරනවා සමාරක් දේශපාල පක්ෂ තමන්ගේ පක්ෂවල පෝෂක කොටස්වාට ශිශෂෙන් පත්රග වැරදි තැනකින් අල්ලගෙන ති. වැරදි මතයක්දිල්ල තියන කැඩෙස්ලා හයදාකට අන්නති පිච්ච චාන්සකක් නෙමී වේ දෙදදාස්ගනකට විල් අට හම්බලදන්ීම මේ කොතරාවල ශිවිදාලය තමන්න්නාන්සල ලගු කරන් එපා පද්ලක විශද්ධාගනම පතින කොරුණා ව සංග්‍රතත්ව හමේ පක්ෂයේ බලය සිටිය නම්. එයාන ආර්ථික ඩපිළිවෙල කුමක් දයි රජමත්‍ය අරන්දිි්‍රනනාන්දු හතා සමඟි ජනබලවේගේ පාර්ලිමන්තු මන්තී රාන් ප්‍රික්්නමරත්න මහගින් ප්‍රශ් ක සිට තමුන්න්නාංසල අද හිටියනම්. මේ සංචාර කර්මාන්තය සම්බුණන කඩවිල දිරත්වත් තුල. මේ ඇගලුම් කර්න්තය තියන ප්‍රශ්නයක් එක්ලා ඊරකට ගත්තාහම ොය විදේශ සම්ප්‍රේෂන ඒත් අත්ත තුල මන්නාාංසල මොකද කරන්නල කට පල ඒ විරක් කියඩ ඕ ඒ අපිට කියන්න පුළුව අක කියන්න අපස්ථාවක්න මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටළුවක් ප්‍රශ්නයක් තියෙනෙ ම කිව්වාගේ. ඉතිං පළමුුවෙන්ම අයවැය පරතරය අඩු කිරීමේ වැඩ පිළිවෙලට යන්න තිබේ වැ පිලිට ගෙනන ැිදන්න ව්‍යාරය. තරනා අය දන්නවා ඔබේ ආදෑම තුන හෙකින් හඩ බටු හම ඔබට කරන්න පුළුවන් බැරිදේවතිෙන තින් ආදායමක් නැතුව ගොරුවරුන්ට වැඩිපඩි දෙන බේටම ගැටලුවක් තිෙනවා. කොළඹ සිට පූනානි දක්වා කොරෝනා ආසාධිතයෙන් ප්‍රවාාණය කමින් තිබූ යුද හමුදාවට අත්බස්්‍රතයක් මනම්පිටිය කොළකානවාඩිය ප්‍රදේශේදී අනතුරට ලක්ුණා අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ොමට පනාික්වා කොනනාරෝගින් ප්‍රවාහණ කමින් තිබූ යුදමුදාවටඇත් බස්රතයක්හා පොන්නරූ මරෝහලේ පිරිසිදු කිරින්ම් සිදුකරන කම්කරුවන් පරිසක් ප්‍රහණය කරමින් සිටි කැප්‍රතයක් එකනෙක ගැටි මෙෙනුයි අනතුරෝ සිදතිබෙන්නේ. අනතුරෙන් කාන්තාවන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇ අතර දස්සදනි කුත්තුව අල ලබාතිබෙනවා ඔුන් මෙමනවිට පොන්නරූ මහරෝහලේ ප්‍රතිකාරලබනවා සිද්ධිය සම්හධෙන් බස්රත ියදුරු අතරන් ගට නැති වෙනවා. ලි න්වට රිපත් කර ඇති මුදල්න් සංශෝධන පනත්කටන් පත්ත සිදකිරීමට යෝජිත සංශෝධන අඩංගුලේ කනය නීතිපතිවරයා ්‍රේෂ්ඨාධී කරනයට අදයි දිරිපත් කලා. අදා පනත් පත් යියෝක කක්රම ගොුල පෙත් සන්ත්‍ර පුදගල ්‍රෂ්ාධ කරන වනිසුම ල ඉදිරිේවනදිනටත් අද ැදවනු ලබවා. ඇයෙදේ නීතිපතිවරයා වෙනෙන් පැනිසිට වජයේ ජේෂ්ට නීතිීඥ නිර්මල විගනේශ්වරෙන් මහතා මෙමලේකනේදිරි පත් කලා. ඒත්මයේ දිනයේ භාගහි සඳහා කැඳ පෝවස්ථාවඒ අදාල පනත්කටුම් පතේ අන්තර්ගත බගන්ති හතක් සංශෝතනයට ලකරන්න බව රාජයේ ජේෂ්ට නී ීවරයාා ප්‍රකාශ කලා. මුදල් සංශෝධන පනත්කෙටුම් පතා බියෝකයට ලක්කරමින් පාර්ශ්වාටක් පෙත්සම් ඉදිරිපත් කරතිබෙනවා. හගේ සද රපන මධ්‍යාන ප්‍රහ තෝල් ප්‍රකාශ මෙතකකිින්න්නමවට පත්වවා. පස්සුව එකයි පනස් පහසි අපගේ පෑන් පෑ පර්තිකාශ බලා කොතුවන් ඔබති සබදාසාස.